ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය සහ වැඩසටහන් නැරඹීමට සිරස ටීවී YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. සුරංගනාවියක් වගේ මාගාව තුරුළු වෙලා ඉන්නවනම් සසරේම ගල් පරවල හැපි හැපි යන ගඟසේම සුන්දර වෙයි අපේ ප්‍රේමය ගංගාව ප්‍රේමය නම් ගංගාවකි ඉම ඇත දුක සැප දෙක හමු වෙනවා හැමදාම ඉඳ හිත හිත රිදවුවත් ඔබ මෙහෙම මගේ ආදරේ අඩු වෙන්නේ කිසිදාක මගේ ආදරේ අඩු වෙන්නේ කිසිදාක මගේ ආදරේ වැඩිපුර ලැබෙන දුක අඩු වෙන දෙන ලස්සන දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අයිබෝවන් සුබ දවසක් මම මෙහෙම දෙයක් අහන්න කියලා හිතුණා මුලින් රිද්මයයි හැඟීමයි කියලා කියන්නේ එකක්ද එහෙම නැත්නම් දෙකක්ද මට හිතෙන්නේ රිද්මයයි හැඟීමයි කියලා කියන්නේ එකට යන දෙයක් එකට යන දෙකක් අපේ හැම ජීවිත හැම දෙයකම රිද්මයක් සහ හැඟීමක් තියෙනවා ඉතින් ඔක සංගීතය කියන කාරණාවට එනකොට සංගීතය ඇතුලේ නානම් ප්‍රකාර රිද්මයන් එක්ක විවිධාකාර හැඟීම් මතුවෙනවා අපි ඒවා රස විඳිනවා. ඉතින් දශක හතරක් විතර විවිධ රිද්මයන් මවලා හැඟීම් උත්පාදනය කරලා අපිට රසයක් ගෙන ආපු සියවස් හතරකට මතකයන් ඉතු කරපු අපේ රටේ අතිවිශිෂ්ට ඒ වගේම අතිශය දුර්ලභ වාදකයෙක් ගායකෙක් එක්ක ඔහුගේ ජීවිතේ ඉඩක් දෙන්න තමයි මේ සූදානම. සම්ප්ලව කියන නම මුලින් කියලා දෙවෙනියට මම කියනවා සුදත් නාවලගේ කියලා. ආයිබෝන්. ආයිබෝන්. මේ කොහෙන්ද කතාව පටන් ගන්න කියලා මම කල්පනා කරේ මගේ ළඟ තියෙන පොඩි මතකයක්. මතකද දන්නේ නැහැ ඔයාලට. ඔයාලට මතක ඇති දෙයක් නැහැ මේක. ඔව් මතකයි. මේක තමයි මේරියන් සංගීත කණ්ඩායමේ පළවෙනි කැසට් එක. එතනින් පස්සේ සුදත් නාවලගේ රටේ ජනතාව දන්න කෙනෙක් බවට පත් වෙන්නේ. ඒ වෙනකන් කතන්දරේ පොඩ්ඩක් කෙටියෙන් කියමු. මාර්තු 17 ඉපදුනේ කියලා මතකයි. මාර්තු 16. 16. යා. උපන් දිනේ අවුරුද්ද මට මතක නැහැ. ඔව්. ඒක ඒක කියන්නේ මතක නැහැ. කැසට් එකත් බලලා අතරේ ඒ කියන්නේ මේරියන් සංගීත කණ්ඩායම මෙන්න මේ කැසට් එක කරන තැනට එනකන් ජීවිතය ගැන පොඩ්ඩක් කියමු. හරි. මම මියුසික් කියන්නේ ගිටාර් ගහන්න පටන් ගත්ත ඇතර පල්ලියට සම්බන්ධ වෙලා ඒ 1980 දී විතර මට මේ තාත්ති ගිටාරයක් ගෙන දුන්නේ. ඉතින් ඒකේ කතා ගොඩක් තියෙනවා කියන්නේ කොත් කාලේ යනවානේ. ඊට පස්සේ ඉතින් මම ටීනේජර්ස් අපේ ටීන් කාලේනේ ටීනේජර්ස් කියලා බෑන්ඩ් එකක් අපේ ගෙදර තිබුණා. කඳානේ. ඔව් කඳානේ. ඔය ඇවිල්ලා තියෙන අපේ පැත්ත. ඉතින් ඒකේ මේ අපි ගාව අලුත්ම සවුන්ඩ් සෙටප් එකක් තිබුණා මේ අපේ අයියාගේ යාළුවෙක්ගේ අපේ ගෙදර තමයි තිබුණේ ඒක මේරියස් බර්ටස් කියලා එයාගේ සෙටප් එක. ඉතින් මමයි සුජීව ඇන්තනි කියලා ලීඩ් ගිටාරි. ඒ කාලේ කීබෝඩ්ස් නැහැ. ඉතින් ගිටාරයෙන් තමයි සියලු පාර්ට්ස් ගහන්නේ. ඉතින් සුජීව ඇන්තනි කියලා මගේ මිත්‍රයා එයා ලීඩ් ගිටාරිස් කෙනෙක් හොඳ. ඉතින් එයා ලීඩ් ගිටාරිස් මම රිදම් ගිටාරිස් දෙන්න ප්‍රියන්ත ෆර්නෑන්ඩෝ කියලා ඩ්‍රම මේරියන් සුත් ෆස්ට් ඩ්‍රමයා. දැන් ඩියුටි මැනේජර් ශ්‍රී ලංකන්නයා. ඉතින් අපි තුන් දෙනා මේ ටීන් කාලේ ඉතින් ප්‍රැක්ටිස් කරනවා. එහෙම ප්‍රැක්ටිස් කර කර ඉද්දි තමයි ඊට පස්සේ මල්ලි මේ හලාවතට ගියා මේ ඒ ලෙවල්ස් වලට. ඒ ලෙවල්ස් මේ ඕ ලෙවල්ස් වලට. ඊට පස්සේ එහෙන් නලින් ලා ඒගොල්ලෝ ක්ලාස් පෙර කියලා කෙනෙක් හිටියා. ඈ ඒක ඇතුළේ නලින් පෙර කියලා කෙනෙක් හිටියා. ඒ කියන්නේ මල්ලි ක්ලාස් එකේ නලින් පෙර කියලා කෙනෙක් හිටියා. ඉතින් රොඩ්නි උපාලි රුවන් දැන් ඉන්න රුවන්. ඉතින් මේ සෙට් එක හොයලා මේරියන්ස් කියලා ස්ටාර්ට් කරා. මේරියන්ස් පටන් ගත්තා. මේරියන්ස්ලගේ ෆොටෝ ටිකුත් තියෙනවා. අපි ඒකත් හැමිසරේ බලමු. ඕකේ. එතකොට ඒ කියන්නේ මල්ලිනේ මේරියන්ස් පටන් ගන්න හැලාවතේ ඉන්නවා. මේරියස් බෑන්ඩ් එකට සම්බන්ධ වෙන්නේ. යා. එතකොට අයියා ඒ වෙද්දි තාම අපි ටීනේජර්ස්. ටීනේජ් කර කර ඉන්නවා. ඊට පස්සේ දැන් මම හිතන්නේ මේ රුවන්ට මම හිතන්නේ මේ මතක හැටියට ඕල් ලෙවල් වගේ තමයි ඒගොල්ලෝ. ඕල් ලෙවල් කරන්න මම හිතන්නේ ගෙදරින් කියන්නේ අර ඕල් ලෙවල් කියන්නේ ඒ කාලේ ඉතින් ලොකෝ එක්සෑම් එකක් නේ.
Jadi ya itu ikut music keren baru yang satu tiba na itu pasti rhythm gitaris kini netu lagi ya Marians lagi itu pasti tim mata arah dan agar emang mana arah gitar jadi sound setup pegat tarikan nalin lagi dari ya halau tuh ya itu semali talau tuh ayat halau nalin lagi dari oh dan mali kan kian aku tuh mali kan kata agar tuh nama kata agar oh kata aku dai Ayat kali magi halu udah tiar nih, priyantana awal lagi tuh. Mama, ayi, mama kian nangin nak hati. Pilih pas saya minne, mampet ke keluar ya. Dagun meti nih, Nishant Mahanama ya inne, enggalan tuh main kota. Satu bar ada itu makke dulu inne, Asian pranam. Asian. Drama ya inne Amerika, tapi dagun meti ini Dr. Paris Upali, ya tiar Amerika. Ini asik karena ada kagak dari ini, anu priyantana awal lagi, sudah tahu lagi. Malli, abis ya hapus itu godak musik kalau tiar nih, Galaxy Sangi itu kan dia me bass kita awal lagi ya. Ini asik ani pete keluar inne, Rodney ya inne tali. Mereka ini loko mahatnya nalin. Hari itu hari. Oh, mangkita ini mereka kaset tega, ini gahapu kali foto agak nih. Oh, oke, dewa ini kaset tega itu rawa ya kira. Dengan ini tunggu nih kan. Rawa ya kira kaset tega itu gat foto ya. Ida semerius tika lagi nih lehema. Oh, ma, nu making merians lagi mai mali, aing mela, mali galaxies, world sampan tuh nama sunflower sampan. Dengan rhythm gitar yang dakino api, hammer show yang, hammer band yang, mukadder rhythm gitar yang gimana beda yang kita buat dakian. Bisa Hindu aktor rhythm gitar yang mukadder. Oh, rhythm gitar yang, mana beda dekat sih, no? Dekat, awasta dekat ke dia ni. Ikan api hitam aku dengan full band yang gahana kan dengan players lah high dengan kini band yang. Ikan drums, keyboards, percussion dan three guitars, lead rhythm bass. Eh tu ne di mana gahanu kita rhythm mereka kaya ni keng beat teka geni ni keng ni keng kalau yutte, muka tu beats dekak kena drums tiada, percussion tiada, egalu beats geni. Itu rhythm mereka keng tiaga ni dia ni pitch kat tiaga ni orang. Hemat isem apa dia ni arah dekat teka mau rhythm mereka ni. Gaya kita, meme, suruti a tiaga ni. Sah, itu kita dengan hema beat band dekak no na ustal, okay? Ega gitar ekai tahu ya ke instrumen tegak kiam ku, emang itu na gitar ya gitar aja. Itu kota pitch kayak beat tegak, dekam tuh dia kan, nuni rhythm making. Oke, tahu rhythm making mana deh, sarlo kayak gitu. Tahu sih rhythm making mana sarlo, awasta dekik. Dekik. Rhythm gitar aja mau tahu orang na teh dua tiap bulan. Atau rhythm gitar aja tahu orang katte deng, mama sekolah band dekik play kara di lead gitaris, malih rhythm gitaris. Nah, tadi malai halal tadi kita ada pas, then teenage start kerbau, mana suji atau lead gitaris ini, mana rhythm rhythm berat biasa. Ikan tuan. Tadi sampel band kita ada dengan apa ini? Rhythm gitaris sih dia. Mak udah mama. Marian City itu rhythm gitaris. Me sekolah kali foto stick utnya kat balu. Oh, ha. Sekolah kali. Me kaya na asupahe me apa sekolah talent contest kat dia tu, hamba orang dia. Itu pun me kaya mama lead gitaris, malai rhythm gitaris. Bass gitaris John kira, then drummer Ranil, keyboard Sandarwan Fernando. Hondai. Itu kota sampel awal sanggih dekannya, medah sih itu ada tak kuat. Inno ani. Oh. Itu nama itu tinggal. Kata dari itu. Oh. Kau ini kata pertanyaan ni kelat sampel awalnya nama ada. Itu nama. Me... Ada kamera di sana. Mang open heart man. Amat. Sampel awal band dek. Kau dah hari. Deng sanggih itu kan dia mula katih hari itu, heita meita maru enawa ni sudah tay. Mata ekta ekel heitu dana kan nato ni. Sunflower dalan ni tu no awastana dek aku jadi. Sunflower dalan ni heitu na awastha, ettertam heita heitu dne. Muka deh me. Api band deke heiti ni kan sahudre wagi settega. Ikan kageng mat kardwa thani akne. Api families ekta heiti. Api Peter Tallo tour gigi lah dia na family seka. Ekta lokumah he itu, tamai band leader ke hal kiri awak kibut tekan singa lewat je deh itu. Tapi ya hari itu danno kohomda katiya gada kerla tiaga ni kira. Iting eh inda yanda hiti mak tamat ayil lah ne. Ayil lah ne. Ini ni apa? Mahida nene gudne me eh mak kisi madah sakne. Sampel itu ya sekocir dewal di mana dah pilih kata orang ni dekaling sendu ak kamu sudah tahu lagi pada ke kiri orang tu kan dekak kalah kena ni gaya ke kiri dia elit enne itu kau deh jiwite mal tamai api dana pale ni jana pre sendu lian ni sehan kali dia awa music kere malai malai priyantan awa lagi mau seni hasilnya
කියවෙච්ච ගීත අතරින් මේ ඒ අර ඒ සම්ප්‍රදායෙම ඉඳලා වෙන රිද්මයකට නිර්මාණය වෙච්ච ගීතයක්. අපි සින්දුව අහමු. අපේ සින්දුව ඔව් ලිව් ශහන්. ඉතින් ශහන් තමයි මගේ සින්දු ගොඩක් ලියලා තියෙන්නේ. ඒ කියන්නේ ශහන්ගේ මුල් කාලේ වෙයි. ශහන්ෙන් යා ශහන් ගියලු මාදව හේවසම් කියලා. ඒ දෙන්න හිටියේ මාදව අපේ ස්ටුඩියෝ එකේ වැඩ කරේ. ශහන්ුයි අපේ අල්ලපු ගෙදර කියන්නේ මගේ මේ අල්ලපු ගෙදර තමයි ඒගොල්ලෝ දෙන්න හිටියේ. ඉතින් සින්දු මුල් කාලේ සින්දු සේරම ලිව් ශහන්. ඔව්. ඉතින් අද වෙනකොට හොඳ දක්ෂ ගීපද රචකෙක් කවුරුත් දන්න අඳුරන. හරි ගාමින ජීවිතේ මල්. වර්ණ සංගීත කණ්ඩායමත් එක්ක. යා. මල් අම්මා ඉන්න කල් ඇත රැකවල් ඇය ජීවත් වෙන කල් ජීවිතේ මල් මල් අපේ අම්මා ඉන්න කල් ඇත රැකවල් ඇය ජීවත් වෙන කල් උදේ හවස වෙහෙස වෙලා වැඩ කරලා දෙන්නේ ඇගේ කුසට ආහාර නැතත් අපට බෙදා දෙන්නේ ඔබ කරන සේවය අප කවුරුත් අගයන්නේ අම්මේ ඔබ නිසා තමයි අප ජීවත් වන්නේ ජීවිතේ මල් අම්මා ඉන්න කල් ඇත රැකවල් ඇය ජීවත් වෙන කල් ජීවිතේ මල් මල් අපේ අම්මා ඉන්න කල් ඇත රැකවල් ඇය ජීවත් වෙන කල් දෙන පුතා ඕ වර්ණ සංගීත කණ්ඩායම වැඩේ වර්ණවත් කරනවා හා පාසල වෙත යවලා මා හොඳ මිනිහෙක් කරලා ලෙඩ වුණාම බෙහෙත් ළඟට ගෙන තීලා ඕපට තිබෙන ණය ගැති බව අටු වෙන්නට හිතලා ඉදරින් පිට වෙන්නේ මම අපේ අම්මට වැඳලා ජීවිතේ මල් අම්මා ඉන්න කල් ඇත රැකවල් ඇය ජීවත් වෙන කල් ජීවිතේ මල් මල් අපේ අම්මා ඉන්න කල් ඇත රැකවල් ඇය ජීවත් වෙන කල් දෙන මාස තව පාරක් ඕහෝ අම්මා හින්දා තමයි සේරම නිවසින් පිට සිටියත් ඔබ මා ගැන විමසන්න අමතු බුදුවන්ට වටිනවා අපේ ආදර අම්මා ජීවිතේ මල් අම්මා ඉන්න කල් ඇත රැකවල් ඇය ජීවත් වෙන කල් ජීවිතේ මල් මල් අපේ අම්මා ඉන්න කල් ඇත රැකවල් ඇය ජීවත් වෙන කල් ජීවිතේ මල් අපේ අම්මා ඉන්න කල් ඇත රැකවල් ඇය ජීවත් වෙන කල් ජීවිතේ මල් මල් අපේ අම්මා ඉන්න කල් ඇත රැකවල් ඇය ජීවත් වෙන කල් හරි සියලුම මවවරුන් වෙනුවෙන් තමයි ඒ ගීතය නිර්මාණය වුණේ දැන් කොහොමුණත් ඒ අතරදී සුදත් අයගේ අම විශේෂයිනේ ඔබට සී වෙන්නේ ඔබේ මවනේ සින්දුව කියද්දි සින්දුව ඇහෙද්දි අපි අම්මගේ පින්තූරයක් දෙයක් තියෙනවා ඒකත් බලමු ගොඩක් දෙනෙක් ඔය සින්දුව අහලා තිබුණාට සුදත් නාවලගේ පියන්තනාවලගේ මම මව කවුද කියන එක දැකලා නැහැ අපි එතුමියගේ පින්තූර දෙයක් තියෙනවා ඒකත් බලමු ඇයි මේ වෙද්දි ජීවිතුන් අතර නැහැ ජීවිතුන් අතර නැහැ සින්දුවට අවුරුදු මගේ දැන් 20ක් විතර වයසයිනේ ඔව් 2004 විතර ඔව් සම්බලව බෑන්ඩ් එක අවුරුද්දකට දැන් දවස් 365යිනේ. හ්ම්. ඕකෙන් ගෙදර හිටපු දවස් අඩු ඇති. ගෙදර හිටපු දවස් කීයක් විතර තියෙන්නේ නැද්ද? ඒ කියන්නේ දවසම ගෙදර හිටපු දවස්. ඔත බලන්න ඕනේ ඒකට. ඩයරි එක.
ගොඩක් අපි කාර්යබහුල වෙලා හිටිය කාලයක් තිබුණා. ඒ කියන්නේ දැන් මෑතක් වෙද්දි එහෙම නැහැ. සාමාන්‍යයෙන් හිතමු අපි 2015-16 විතර වෙනකන් වගේ. ඔව්. දිගටම වැඩ සාමාන්‍යයෙන් 90 ගණන් වල ඉඳලා 2010 වෙනකන් නම් මේ අවුරුදු 10ක් 12ක් ෆුල් කම්ප්ලීට්ලි වැඩ. ඒකෙන් 300ක්වත් ෂෝ. ඔව් ඒ වගේ ඒ වගේ. එක දිගට දවස් කීයක් වැඩිපුර ෂෝ? එක දිගට දවස් 52ක් ගහලා තියෙනවා කියලා මීලා කියනවා. ඒ කියන්නේ එයානේ ඇත්තටම මේ ෂෝ ගන්නෙ ඩයරි එක අපිට ඕවා එච්චර මතකයක් නැහැ. වාහනේට එනවා. වාහනේ එනවා නැග්ග ගියා. වැඩේට මේ සහභාගී වෙනවා. මීලා කියන තියෙන දවස් 52ක් ගහලා තියෙනවා. ඔව්. ඒ දවස් 52 දුකේද මම හිතන්නේ නීලාගේ ලොකු පුතා හම්බෙලා එයාට යන්න හම්බුනේත් නැහැ පළවෙනි දවසේ බබා බලන්න. ඒ වගේම අපේ දුව හම්බුන දවසෙත් මට එන්න උනේ වැඩක් ඉවරලා. ඒ කියන්නේ බබා හම්බුනේ මම හිතන්නේ 12:30 වගේ කියන්නකො රෑ. ඉතින් මට එන්න හම්බුනේ 4:45 විතර තමයි මේ. දැන් ඔය අද්දැකීම බෑන්ස් වල අයිට තියෙන සත්‍යයි. දැන් ඕකනම් සතුරු හිතන එකක් නෙමෙ මොන වුණා. ඔව්. ඔක අනිත් පැත්ත වෙනවානේ. දැන් සමහර වෙලාවට ගෙදර කෙනෙක් නැතුණු වෙලාවක ප්‍රසංග මේ තියන්න තියෙන වෙලාව ඒක හරි අමාරු අත්දැකියාවක් නේ. ඒක ගායක ගායිකාවන්ටත් ඒක මග අරගන්න පුළුවන්. හැබැයි සංගීත කණ්ඩායමක සමාජිකෙක්ට ඒක කරන්න බෑ. මට මතක විදියට අයියට එහෙම අත්දැකීමක් තිබ්බ දේල මට මතක නෑ. හැබැයි ඇන්ඩන් රොෂාන් දිනට ඒ අත්දැකීම රොෂාන්ට තිබුණා. මේ මට මතකයි සුන්ලෑට ඉස්සෙල්ලාම තිබුණා. සුන්ලෑගේ තාත්තා නැති වෙච්ච වෙලාවේ වගේ සුන්ලෑට ෂෝ එකක් තිබුණා. එදා සුන්ලෑ ෂෝ එකට සහභාගී වුණා. ඒ අත්දැකීම අපිට කොහොමද තිබුණා. ඊට පස්සේ තමයි මේ ඔය ඇන්ටන්ලගේ රොෂාන්ලගේ සීන් එක එදා ඇන්ටන්ලට ෂෝ එකට ගියා. ඒ වගේම නෙල්සන්ගේ තාත්තා නැති වෙච්ච දවසෙත් නෙල්සන් ෂෝ එකට ගියා. ඒ කියන්නේ මේ ෆියුනරල් එකේ වැඩ කටයුතු ඉවර කරලා. ඒක ඉතින් කරන්න නෑ මේ ජොබ් එකේ එහෙම එකක් තමයි. ඔව් මේ ජොබ් එකේ හැටි. මොකද දැන් වාදකයෝ රිප්ලේස් කරන්නත් පුළුවන්. බට් රිප්ලේස් කරන්න බැරි කට්ටියත් ඉන්නවනේ. රිප්ලේස් කරන්න කෙනෙකුත් ඒ දවසේ අවේලබල් නැහැ. අවේලබල් වෙන්න ඕනේ දවස්වලදී ෂෝස් ගොඩක් කට් බෑන්ඩ්ස් වලට තියෙන. මොකද බෑන්ඩ්ස් ඒ දවස්වල තිබුණේ කීපයක් තිබුණේ. බෑන්ඩ්ස් 6-7ක් තමයි තිබුණේ. ඉතින් ඒ 6-7ම හුඟක් වෙලාවට වැඩ. හොඳයි මම අර ඉස්සෙල් ඇහුවේ මේ බෑන්ඩ් වල කට්ටිය මෙයා මේ බෑන්ඩ් එකේ ඉන්න ඊට පස්සේ ඊළඟ දවසේ ඉන්න තව එකක් ඉන්නවා. ඊට පස්සේ ඒකට දොස් කියලා තව එකකට යනවා. ඕක ඔය චක්‍රේනේ කරකින්නේ. ඇයි එහෙම වෙන්නේ? ඔයා වගේ ඇයි ගොඩක් දෙනෙක් ඒක බෑන්ඩ් එකේ ඉන්න බැරි? එහෙම වෙන්නේ පළවෙනි එක ඒ ප්ලේයර්ගේ තියෙන හික්මීම. එයා ඉස්සෙල්ලාම අපි අනිත් කෙනාට ඇඟිල්ල දික් කරන්න ඉස්සෙල්ලා අපි අපේ පැත්තට ඇඟිල්ල දාගෙන බලන්න ඕනේ අපි කවුද? ඈ අපිට ඒ තැනක ඉන්න බැරි. හැම කෙනාම කියන්නේ අරයාගේ වැරද්ද හින්දා මං ගියා එහෙමනේ කියන්නේ. බට් ඒක නෙමෙයි වෙන්න ඕන. අපි ඉස්සෙල්ලා අපේ පැත්තට දාගෙන බලන්න ඕනේ. අපිට හෘද සාක්ෂියක් තියෙනවනේ. අපේ හෘද සාක්ෂියෙන් එතකොට කියනවා මේ ඔයා මේ කරන්නේ වැරදි වැඩක් මේ කරන්න එපා කියලා කියනවා. නමුත් මිනිස්සු ඒක අහන්නේ නැහැ. අහන්නේ නැතුව හරහට වැඩ කරනවා. ඉතින් ඒක තමයි පළවෙනියෙන් වෙන්න ඕනේ. ප්ලේයර් තමුන්ගෙන් අහලා බලන්න ඕනේ මම ඇයි මේ යන්න හදන්නේ? වරද මගේද? ඒක හිතලා නෙමෙයි නම් ඉතින් වෙන කෙනෙක්ගේ නම් වරද වෙන්න පුළුවන් ওই කට්ටිය මාරු වෙන එක. එතන තව ප්‍රශ්නයක් තියෙනවා. ඒ ඒ කියන්නේ එක්කෙනාට එක්කෙනා මේ ගෞරව කරන්නේ නැතිකම තමයි එතන තියෙන්නේ. ඒක තමයි හුඟක් බෑන්ස්ල කට්ටිය. ඒ කියන්නේ නිකන් ගණන් ගන්න නිකන් සවුත්ව දානවා, එක්කෝ වැරදි හොයනවා, එක්කෝ ගෙවල් වල මිනිස්සුන්ගේ වැරදි හොයනවා. හුඟක් අපේ රටේ මේ තියෙන කට්ටිය හැටිනේ ඕක. ඒක ජීන්ස් වලින් ඇවිල්ලා තියෙන මුල ඉඳන්ම මිනිස්සුන්ගේ අනිත් අය වැරදි හොයන එක. ඉතින් ඒ වගේ ඒ වගේ ප්‍රශ්න හින්දා තමයි කට්ටියකට එකට ඉන්න බැරුව යන්නේ. ඉස්සෙල්ලාම තමුන්ගේ පැත්තට වරද දාගෙන මම මගේ පැත්ත වැරදිද කියලා හරියට බලාගත්තා නම් ඊට පස්සේ පුළුවන් අනිත් අයගේ වැරදි මොනවද කියලා හොයාගන්න. එහෙම වුණොත් කාලයක් ජීවත් වෙන්න පුළුවන්. පෞල් ජීවිතෙත් එහෙමයි. පෞල් ජීවිතේ වගේම තමයි බෑන් ජීවිතෙත්. ඒකත් ඇවිල්ලා ෆැමිලි ලයිෆ් එකක් වගේ තමයි. කට්ටිය ගොඩක් එකට ඉන්නේ බෑන්ස් උනම. ඉතින් ඒක තමයි මම හිතන්නේ ඉස්සෙල්ලාම දාගෙන බලන්න ඕනේ තමුන්ගේ පැත්තට. තමන් හරිද ඊට පස්සේ තමයි බලන්න අනිත් අය. ඔය මේ බෑන්ඩ්ස් ගත්තාම මට හිතෙන සවල හැම ගමකම හැම හන්දියකම බෑන්ඩ් එකක් තියෙනවානේ. ඔව් මේ රටේ ප්‍රමාණයයි ඉන්න රසිකයෝ ප්‍රමාණයක් කියලා බැලුවාම බෑන්ඩ්ස් වැඩිද කියලා ඉදිරියට අලුත් තියෙනවා.
Music karya juga ini unggahan kan nih, unghingan lo, emang itu memi, mana itu? Di kedengar kami tidak. Ada yang ini yang ini kan, bener kan? Gianua itu perih, tapi lagi, lagi lain nih katanya kalau itu udah, oke? Itu kota Sunflower kian band dek, itu kota Pimerians, Sunflower kian band dek start kerla, pas salah kaya dek apa tuh nggala, egol lo. Itu kan hiti anit band sulle me disiplin mukut tibun ne. Hatero niila disiplin kene ke band sulle hari itu hadalah tibun. Eka hari pilihol tendungan dina. Vela udah weda keran. Itu kuda istirah band khattiem tamatamu unge wahana bola tamu showe katet ne. Itu kuda eke parak kuela samare eke kene ne kene eke identity kek ne. Eke kene dagan no taggal kol kala kawa hari pari ne dia dagan niila kano eva ke band tibun itu kuda. Makian eke. Ini kali head ya, but niil lah itu, mungkin mereka hari itu sistemnya kerjina. Wahannya kerjain, wahan yang kita itu gila katiya picker lah. Ini, yang itu enak hari itu bela udah, kan? Bela apa khadala? Kan, kan? Wahan itu neggo bela ini, band game bela kan? Nama ini semua. Asalnya band punut beteran deh, no, kan? Biu te, ini completely correct. Anu itu nih. ඒ බෑන්ඩ් එක යන විදියයි ඒ විලාසිතාවල් ඇඳුම් පැළඳුම් අතුලලා රෙමේ කියන ලස්සන මිනිස්සුනේ උතනින් තමයි අපිටත් බෑන්ඩ් ගැන අයිඩියා එකේ මීරියන්ස් දාගත්. එතකොට අපි බෑන්ඩ්ස් දෙකම ඉන්නෝ ඒ අස්සේ ඊට පස්සේ සන්ෂයින්ලා ගැලැක්සීස්. එතකොට මේ සේරම බෑන්ඩ් තුන හතරෙම එක සිස්ටම් එකක් ආවා. එතකොට මියුසිෂන් කියන්නේ මේ Nindi mana ini? Nindi ke pos time ini? Nindi gila tiennu, evna itu dengan ini. Atur mata, mama saman ini komat, payagan magi pay hatrak kuat nida agan nama. Atur mata pahui itu, wedi amarui. Namun nila show gan nite ani. Thoriya dawal tak nengit lah, organisers lah, nama untuk kian band ini malu mati nida agan itu, naik mata kita ni kalau takut arahul loki oke ini kan meh her lah. Ini ada godak. Amarui una ekale, ada gudak amarui. Sindu allan natto na lead gan. Hari kedeng sindu YouTube bang, kalau practice karan, main kaset tekan record karan, rewind karan, part allan ni ting. Ettema ya ata mata wada amarui nidi marna pette. Mata dia klesi. Aku tapi dia nekalang ni ting produk koy mokar joke dah agen. Nidi mata produk, edhi manhari em dekak agen, kata bahagir lagi. Eka nidi mata nanti kerjakan. Ada petiak kuda nindi juga sakit hati ya, loh nih. Petiak kuda eka ni, eka marah ada eka ni. Mangko ke kiri tiennu di tempat ada. Mama kemar main gitar kan, betul mai. Oh gitar eka kerat, biar mukian loh nih. Kita mai sudah naik lagi salaku nih. Iya iya. Abah abah di pura mata keratu party. Thanks. Eka eka betul mai part maru kalau ti. Dan mang api nilai mai dengan purduela hitiya dengan mai. Pudi break kena Nelson nambe kau nih announce keradi yar. Advertisement tiga hari itu pilih orang tiki yang orang ini, salih dulu nemin suka ni, kian depe. Ini dah ya, agak time yang garnu ko tanggal api dengen lagi hilal, piti pasi api wire, evam ada ane box sekat tiennu, samaan yang adi dekai adi tu na iu lagi. Api ini garnu matu mah agak tiere tiere ni tena. Oke deng, ini garnu tadi tu para gil itu, ika aye balan deh ane peti itu ni tiennu ni, pasin pasir gil last, ini garnu itu aye tien. Cukup mah gil lah mama, ini garnu. Dekat tu itu ramah tak? Muka tu dunia ni lah, saya agan tu. Jadi macam tu, saya sapat tu dekat mana meh hari yang pernah udin, gitar dekat meh. Itu pasal ni illah udin pernah. Illah tenggelah, illah hina meh. Macam tu dah lah, dekat tu. Pasal bela tienni meh.
api indagan deh anak kota api sabun keru ranji mana hari badu agan na pien aing kerla dan ne pas rigil itu kata kelim peti azule ikan wi akurat peti lah memang peti azule ek itu nama peti kata me hari api me dengan gue sudah nalar lagi kipu sindu atre di me Jolisia tagak dena ni sindu akhe chandu desilla sapade di ekatu vela ekaliya cassette ekak karane api etukore me sindu ithin play kara man beluwa sindu niyamai man kwa Jolia man me kiyanne hari sudath oya kiyanne metenin ehata oyata bara eka kiyanne mata deela mata bunne eka eka liwet music kare chandu desilla Jolisia sapade di ekatu api hamuda gam warna band yat ekka hari Halo halo macam kiala, body joli atala, ayat enam macam kiala, wipate dia cuena, unda dia cuyan hitena, ia dah hari mitura, ia mitura nove hatura, mituro asre kerat di kalpana yang asre keran nore, mituro agin haturo inu. Degol lo hari ini beda agaknya netam pasnya tiwe no. Raja kalle raja beruntat pas mituran sitialu raju pawadi mitura penalagi. Raja kalle raja beruntat pas mituran sitialu raju pawadi mitura. Evage mituro loke hitia, ekale evage mituro loke hitia. Sapate diye kachuela, halo halo machankiela. Bodi joli akthala, ayet enna machankiela. Oipate diye chvena, oona be akhyan hitena. Ead hari mitura, ea mitura nove hatura. Jadi huka ke alu, dane bale mila mudal lebuna, amung ek hitiye parana mitura ngawata gwe. Jadi huka ke ehe mai, jadi ngane ae gana kalpana ave ngasre gana. Ho! Dana lobi kam pelertai, nila talayat a. Shavai ismatuvi tham mithura amatak vela danalobi kam valatai nilakalayat ashavai ismatuvi tham mithura amatak vela ekale evage mithuro loke hitia ekale evage mithuro loke hitia sapate diye kathuela Halo halo macam kiala, bodi joli agdala, ayat setemu macam kiala, aw vipate dia cuena, aw nade akhwe anghitena, ead hari mitura, ea mitura nove hatura, sepete dia katuela, halo halo macam kiala, bodi adi agdala, ayat enam macam kiala. Avipate di atvena, unna de akve anghitena, ea da harri mitura, ea! Dani seya kaudu? Mitura nove hatura. Adne gai kiuwe, dana gana minisu asrega. Jeevi dere ita denna adapi kaale katakarandi, ritmaya sangeete rekatukalla, sangeete loke chaya gata sudat naavla gek. Mende me video itu, sudah tahu lagi. Api dakalah tiada, ada huru. Api dakin rasa video. Inda, video itu apa dengan? Sangat dek ek shaili inti ni sudah tahu. Shaili hati ada, ritmaya, ada mawan hangi ema mangi api dek beras kerakan oni. Mang asa produk melalui ek shaili inwal dek kohmat ritm gitar ek pavis chain ni kela cutak balan.
Awasaran itu mati, ke fufu juga. Edar ya, gua antar dulu tahu sistemnya. Iya, bagi fufu juga, ame godak tiennya, ke sindur enak sih, no. Kita kuda pi tahu, ke fufu, ke galap enak, nama nih kang kita mau kopi. Lunu deh, iya, ke? Aneh lagi. Kita kuda. Dewa karena dengan ini di netang. Dewa sadu matang kau, ya, ame sindur, ahana kuda, ame kan itu kita rakit tamai, me sadu ini kita lihatan pulua. Oh, itu kok rock sin doang kaki? Rock kayak kian ya, kita mau rock and roll. Eh, itu mah rhythm gitar yang gitar kayaknya kok. Abi dia wacana tek kepada balan pulangin. Wacana tek, right. Eh, mana ngapi? Mage legend, guys, sin doang kita start kerum. Hah? Jangan abi mehe daud, panie dewo na manli bota bareng kita tinggal. Eka urut nih. Sunil Pereira. Hey, piti kota panone, piti hala panone. Kita udah kangen sama piti apangone. Ayat piti kota panone, piti hala panone. Iya, pegalah dah. Har, hilang itu api. Nah, mau rock. Sunil Pereira, wahatnya apa? Tapi, ada yang sifat kan? Sunilaya, sunilaya, sih kalau YouTube mai, ya hindah tamai. Api, me style lagi dah endala. Me style lagi sindu gian. Me serem ya follow kalau tiri. Ya follow kalau itu aja. Namun teh, mata, ya golang ke handa valne. Mata kaki otan danne. Mata tiri magi handa itu aja. Eka doa apa biasa? Anu karne keran back awat. Mama karena dia kerana mata mage tiada deh itu memang kerana. Okay mali rock me baby. Apa yang kau lagi bersih tu? Rock me baby. Rock me out here on the floor. Say. Rock me, baby. Yeah, rock me till I'm on no more. And reggae. Harry Mali. Ega vena style. Ega vena style, yeah. Then make api kaurut ahalatin sinduak rock and roll is king. Kira? Ega pedi kaya lakiya, make rock and roll beat. Then buka. She said, lama, rock and roll is king. Oh yeah, lama, rock and roll is king. Ooh yeah, lama, rock and roll is king. She said, lama, rock and roll is king. Ani rock and roll. Ekhemai. Right. Ida basita mo kad. Tafufu ega kuaron. Hari, ekan sunilah ekak mau dengu, lunu dehi valin dehu. Dena mali, lunu dehi. Hey! Oh, api denna, ekun vila, panavage love inne. Ada penna, hina hila, sahayogen vete denne. Lunu dehi,
right. Then mukad dekaran. Tapi sih kisah yang setia apa yang katakan nanti kan? Kita katakan dari dikir. Ini tapi badlah misalnya katakan rum. Kalau komat hari, gitar yang kita kocir apa sih? Gitar yang kita badi lah nih. Badlah katakan. Hari. Misalnya badi. Nih, tamai live gitu. Oh. Gitar yang kita kocir apa sih? Gitar yang kita terima make genawi ayu body mel. Ayu make genawi. Make bodak kopi. Apa yang kita bodak kain kau? Benar. Ayo, ekor genawe asu ateho asu nama yang api Marian sih nakal asu nama itu terendah di. Ayo, megita aja na itu kota kolap part aja mek. Early genawa Steinberg gila ntar necklace bass gita aja kan. And nila genawa me Casio gila ekor keyboard sebagai tone suit use kan puluan aja. Jadi ang gitar rekat aja na orang tuh tispak. Ayi, deng sama ni. Orang kene kaya betul. Alu takshen atte kena alu instrument tak gan ni. Oh, tama tu kepala. Oh, mereka available best gitar agak. Mereka made in USA, original Neptune kian series seka Kramer kian brand dek. Ini mereka deng alu tisgana kuna tama tu. Orang kene mesti nak kene mereka pickups ni. Same Duncan kian pickups tien ni. Kene loketin best pickups. Iya, tama mama checker la balat tien. Ini mama dana checker. Sistem yang mana dikira, ini tama loko itu magnet behalan ya. Ini tama ini ekam pawai cikam tama. Hari, gudak dewal kerla dina ni orang tuh hati lihat kita. Maki ammi yuk. Hari, tau kata nanti ya, kesat gana ini tama kata hari. Kata hari. Beradu nu teng ned, prasang beri dikawat hari. Ini beradu ni cina ned. Tiennam, beradu nu teng, tiennam, beradu nu tenui, bayu nu tenui tiennam. Bayu na ten dekak ti na magi cipte. Ikan Vedika udah. Vedika udah. Ikan meeta urdu wisata kat isi bahagat isel lah. Ikan kira lain nang. Ikan nilai play kerana kali. Api komar dia bed. Hemat aku bagi bed. Dan mereka rasa hoi kud galah udah factory party ikan. Factory party isel patangan no nama itu ikan udah kaya malah mai. Entahila. Ikan asangkar na atat itu asangkar na ikan. Jauh kaya macaya apa? Nama Nama yang marah itu patang. Jadi, tapi, itu ni Indo ni hati teri gila sound balance kel. Ini main wede, rare nak kaya nama kuah. Tapi, udah nama yang marah itu patang kan, hendai pahavi turun kan. Ikan, kiyap juga, mati kag, engkau tama hari juga gitu. Time duration ni ada kau. Jauh galak galak, dalat galak break kan. Aye hendai galak, hari ramah si. Ikan, cerita dia factory party kan. Kuamari pahavi turun, Factory lamai sindu kaya nama setahu kita, api ekternam fed up pelah hiti hong itu. Itu pasai apa kami ini kekne kek sindu, ekar me lady kene kawatik apa kaya seraparusai wagi. Ya, illa kiuwa me kurulani peni kurulani gan. Itu neng enten perra playeran itu orang sindu aggana enten rosan hari. Itu pasai neng me ay pasai lekwa. अरे टू 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 क्या ना कैल हरियर गांडे क्या माँ हाँ हाँ क्यों हुआ क्या ना एक त्याग बड़ा त्याग में नहीं क्या ना तरह आ गया इधर क्या ना पाठ गाने का फे वैदक नहीं यार क्या ना छोटे ने अरे टू टू क्या ना कैल है मंगो हाँ क्या ये तो बड़े यार मैं साउथ दो दांडे पा केलंटी केला देना होंडे हुआ क्यों हुआ मार क्या हम मैं माँ अरे इन्ने सेरम फीमेल्स लाइन ने कोल्लो तुम्हें तर देना हिटी मांगी था नहीं मटम मुकुट ने भाई तो दाढ़ी पैक करें लगा था बेवुलन होते कनी लाइन ना ये मुकुट सुधा भाई ये ये भाई इतने पाले नहीं था सु इतना पढ़ा पैक आला इतने ना का नॉर्मल लेन Denda deh, udah hua kelan tak kelak kuat. Api hua tarik bayai. Denda ngin band sulagat tu hua ilagan no. Api dah hua, evilan eh, jiwit eh, ditinggal arga kuat, mata bayai itu no. Tadi ada lah sehand bela lagi aje ni. Tiap evilan size seketah. Ini eva ke sijak puna main iye pereda. Oke dah, mata dalagan no ni lah tipunu kahar na. Oke ratna prasnya kuna ni. Oh. Pagi dasar sudah tay mukadde sudah na avalagi itu unek iela. Oh. Ini oke hari hari. No dana poti poti diwacana tiba. Eka prasnya ni. Api ni mera dikaru mukadde atteram ida ayu unek. Oh. Ida atteram mata sangida ek mandling aradine tiang sindu dekak. Alut sindu kui jiite mandi. Itu pasi ogolek wedagar pun ekine. Wata goda kisselam he hiti coordinator kene ker best coordinator kene. Sirase wedagar la di na orang duwisak kiter. Jadi, apa itu kata orang dua sisi kita berada kalau dia live show, kodak galak ni, ya, ialah completely correct punya ke job begitu.
ඉතින් ආයෙ සේරම හරියට කම්ප්ලීට් කරලා තිබුණා. නමුත් එයාගේ ඇසිස්ටන්ට් ලයින් ඕනේ ඇසිස්ටන්ට් ලගෙත් ඇසිස්ටන්ට් ලයින්. ඉතින් ඒගොල්ලන්ගේ පොඩි ප්‍රශ්නයක් හින්දා අපි දැන් එතන ෂෝ එකට ගියා. ගිල්ල සවුන්ඩ් බැලන්ස් එක බැලුවා. දැන් අපි මෙතන උදේ ඇවිල්ලා පොඩ්ඩක් බලාගත්. එයාගේ සවුන්ඩ් බැලන්ස් එක සේරම හරි. වැඩේ ඒක අලුත් සින්දුවක් හින්දා මම කෝකටත් වචන පොඩක් අපිට හුරු නැති වචන තියෙනවා. ඉතින් ඒ හින්දා මම print එකක් දාලා දැන් මම මේක print එකේ නෑ ඒ වගේ print එකක් දාලා ලැමිනේට් කරලා ඒ කියන්නේ කොළ හුලඟේයි කියලා ඒ වටත් කල්පනා කරලා ලැමිනේට් කරලා ගෙනල්ලා තිබුණා. ලෑස්ති වෙලා තමයි ගියේ. ඒක වචන නොදෙන සිද්ධු වෙලේ නොදෙන කියන්නේ නෙමෙයි. වචන මතකේ නෑ. බට් මම ඒක print කරගෙන ඇවිල්ලා තිබුණා. ඉතින් මම එනකොටම මේ කෝඩිනේටර් කිව්වා මචං මට මේ මියුසික් ස්ටෑන්ඩ් එක ඒක විතරක් ඉල්ලලා තිබුණේ නෑ. අකම් මියුසික් ස්ටෑන්ඩ් එකක් ඕනේ මේක අර පොඩ්ඩක් අලුත්. හරි හරි ලෑස්ති නේද? ඔය ඒක තිබුණේ නැහැ අපි ප්‍රැක්ටිස් කරන වෙලාවේ. මේ සවුන්ඩ් චෙක් කරන වෙලාවේ මොකුත් තිබුණේ නැහැ. ඉතින් ඒක එනවා කිව්වා මගේ. ඕකේ රයිට්. ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ දැන් එතකොට දැන් මේ අපි සවුන්ඩ් චෙක් කරනකොට උඩ නියමයි. මේ වැඩේ ස්ටාර්ට් කරන්න ඉස්සෙල්ලා ඊට පස්සේ මම දැන් ගිටාර් එකත් මේ ගිටාර් එකමයි මේක දැන් මේ වගේ මේ ස්ටේජ් එක උඩ ස්ටේජ් එකක්. මේ වගේ පොඩි කැලක් ගාලා මම මේක මෙහෙම මෙතනට නෙක්ක හේතුවල ඔහොම තියලා අපි බැස්ස පල්ලෙහාට ඒ කියන්නේ සිකියුරිටි රයිට් හරියට. ඒතර පල්ලෙහා තමයි ඉන්න ඕනේ වැඩේට විනාඩි 5කට ඉස්සෙල්ලා දැන් උඩට එන්න ඕනේ. කියලා ගියා ඉතින් සේරම ටියුන් කළා මේකේ ඩිජිටල් ටියුනර් එකක් තියෙනවා. ඒක සේරම ටියුන් සේරම හරි. කියලා ගියා හරියට වැඩේට ඉස්සෙල්ලා විනාඩි 5කට ඉස්සෙල්ලා මට මේ කෝඩිනේටර් යනිත් සෙක්‍රටරි කව සුදත්ත එන්න කියලා ඉතින් අපි උඩට ගියා. මං හැව ගෙනාවද මියුසික් ස්ටෑන්ඩ් ඕක තියෙනවා කොටක් ගාලා ඒ මල්ලිගේ නිදි ගෑරියා මං අරක දුන්නා. ඉතින් ඒක එයාගේ ජොබ් එකනේ. එයා මියුසික් ස්ටෑන්ඩ් එකට ඔලේ තියලා කියනෝනේ. එතකොට මාව ටක් ගාලා ඇනවුස් කරලා දැම්මා. ඒ කියන්නේ මේ බොහොම විනාඩි එක දෙකක අතර යන්න ඕනේ දැන් මේ වැඩේ. ඇනවුස් කරලා දාපු ගමන් මං ටක් ගාලා ගිටාය කරගෙන ගියා. එතකොට ඒගොල්ලෝ එළ මයික් ස්ටෑන්ඩ් තිබ්බා. ඉතින් ඒවා අර මං කිව්වේ ඒකයි කෝඩිනේටර්ස් ලගේ තර්ඩ් සෙට් එක. ඒගොල්ලෝ හරියට මයික් එක සෙට් කරන්න දන්නේ. මම කතා කරනවා මයික් එකත් හදාගෙන මරි කතා කරපුවම දැන් අපි බැලන්ස් එක ගත්ත වෙලාවේ උඩ ඇහිච්ච ඒවා මොකුත් ඇහෙන්නේ නැහැ. මතකද මම කතා කරන එක මට ඇහෙන්නේ එළිය ගිහිල්ලා අවුට් එකේ ගිහිල්ලා වැදිලා අර ජනතාවට වැදිලා එන එක තමයි ඇහෙන්නේ. ඒක ලොකු කොමෝෂන් එකක් කියන්නේ වෙන සද්දයක් එන්නේ. එතනින්ම ඔන්න දැන් බය වුණා. දැන් බයලා තියෙන දැන් සාමාන්‍ය මගේ අපි ෂෝ එකක් ගහද්දි තියෙන වටපිටාව නෙමෙයි දැන් මෙතන සද්දෙ එන්නේ අර කැලේකින් එන්නේ. එතනින් ඔන්න දැන් පොඩ්ඩක් නෑ වැවුලන සයිස් එකට ආවා. ඊට පස්සේ මම දැන් අර අපේ යාළුවා සුජීව ඇන්තනි මං කිව්වා අපේ ටීනේජර්ස් බෑන්ඩ් එකේ ලීඩ් ගිටාරිස්ට්. එයා තමයි එක්කන් ගියේ මේ කොංගෝ එක ගන්න. මං කව බීට් එක දැන් ඒ වීඩියෝ එකේ සයිඩ් එකේ ඉන්නේ යා. ඔව් ඔව්. මට දැන් ඇත්තටම බයයි. වොයිස් ඇහෙන්නේ නෑනේ. ඊට පස්සේ මම දැන් කිව්වා මේ අපි එන මේ බීට් එකට පොඩි අපුඩියක් තියාගමු කියලා පොඩ්ඩක් ටිකක් අර හිතේ තියෙන මේවා එක පොඩ්ඩක් චකිතේ පොඩ්ඩක් දැන් ඒ වැඩේ යනවා. අපුඩියක් තියනවා මේකත් තියනවා. මම දැන් ගිටාර් එක ගහුවා මෙලෝඩියක් ඇහෙන්නේ. ඒක අහරි ගිහිල්ලා අර වොයිස් එක වගේම එන්නේ. ඉතින් පිච් එකක් ඒවා මේ හොයන්න බෑ. දැන් නම් බය වුණා කියන හොඳටම බයයි දැන්. පිච් එකක් ගන්න දැන් ඔළුවට එන්නේ නැහැ. අර දවසට වඩා බය වුණා. අර දවසට වඩා දැන් බය ඇත්තටම වෙවුලනවා මම. වීඩියෝ එකේ දැක්කොත් වෙවුලනවා. ඒ කියන්නේ මට මේ ඉස්සරහා ඉන්න මිනිසුන්ව දැකලා නෙවෙයි වෙවුලන්නේ. ඔයිට වඩා මිනිස්සු අපි දැකලා තියෙනවා. නමුත් අර මේ දැන් ජොබ් එක හරියට කරගන්න බැරි ඒ කියන්නේ සංගීතමය දෙයක් කරන්න පුළුවන් තත්වයක් නෙමෙයි දැන් මේ උඩ තියෙන්නේ. හැබැයි කල යුතුයි. කල යුතුයි දැන් මේ යනවනේ. නවත්තන්න බෑ. සායක වෙන අවස්ථාවක්. අවස්ථාව කාටවත් බ්ලේම් දාන්න බෑ. මේ හෙන්නේ නැහැ මට අරවම කියන්නේ මේක යනවනේ. මම කොහොම හරි වැඩේ ඇහුවා ඊට පස්සේ දැක්කු. වචන බලද්දි මේක තියලා තියෙන්නේ මේ ස්ටෑන්ඩ් එකමයි. මේක වෙන විදියකට මොකක් හරි සෙට් කරන මේක වචන දෙන්නේ ජනතාවගේ පැත්තට වගේ වචන දෙක කියද්දි ඒක වැටෙන්නේ ඩග් ගාලා. ඒ කියන්නේ කොලේ අනිත් පැත්තට හරවලා තියෙන්නේ. නෑ නෑ මෙහෙම තියෙන්නේ නේ මට පේන්නේ මෙහෙමනේ තියෙන්නේ. මේක තියෙන්නේ මෙන්න මේ හරියට මේ නිකන් තිගානත් මේසේ තියෙනවා. එතකොට අර ඉස්සරහ වචන පේන්නේ. ඒක නිකන් වැටෙන්න වගේ යන ඩග් ගාලා මම ගිටාර් ගහලා පැත්තකින් තියලා මේක අල්ලගෙන තමයි සින්දුව කිව්වේ. ඉතින් දැන් මේ වෙනකොට කියන්නේ සින්දුවක් කියන මූඩ් එක නෙමෙයි සම්පූර්ණ ෆුල් චල්ලෝ කොහරි එක ඉවර කරලා ගෙදර එනකොට ඊට පස්සේ යාළුවෙක් මේ ගිටාර් එක අවුට් වගේ නේද කියලා. ගිටාර් එක අවුට් වෙන්න දැන් මට උඩ නම් තේරුණේ නැහැ මොකද ඇහෙන්නේ නැහැ වෙන එකක් නැහැ ඇහෙන්නේ. ඊට පස්සේ
මම ඊට පස්සේ කාර් එකේ ගෙදර ගෙදර ඇවිල්ලා දැන් ටීවී එක මම යාළුවයි දැන් ගෙදර ඇවිල්ලා වැඩි වෙච්ච වැඩි මාර වැඩි මේ බුඩ ඇහෙන්නේ නැහැ නේ මුකුත් ඕවා ගැන කතා කරාව. ඊපස්සේ ගෙදර ටීවී එක දාලා ගිටාර් එක අවුට්. අවුට් වෙන වෙලෙන් ටියුන් කරලා සේරම රැස්කල ගියේ. ඔව් ඊට පස්සේ කාර් එකේ ඒත් ගිටාර් එක අපි දෙන පොඩි ෂොට් එකක් දාලා ආයි ගිහලා කාර් එකට ගිහිල්ලා ගත්තා ගිටාර් එක. අරගෙන බැලුවා ටියුන් එක දාලා ෆුල් අවුට්. හිතා ගන්න බැරි විදිහට කවුරු හරි කරකෝලව එකක්. ඊපස්සේ ඉතින් එහෙම බැලුවා බැලින්නම් ගිටාර් එක වැටිලා හරි මොන හරි යලා මෙතන මේ. අපි කැමරා එක පොඩ්ඩක් නිකන් මෙතන ෆේස් කරොත් ගිටාර් එක හොඳටම ඩැමේජ් වෙලා තියෙන්නේ. මෙතනිනුත් කට ඇරිලා අඟල් කාලක් විතර මෙහෙනුත් කට ඇරිලා. කියන්නේ මෙතනට මොන හරි බරක් වැටිලා තියෙතෝ. අර ගිටාර් එක ටියුන් කරලා ඔක්කොම කරලා පල්ලෙට ගිහින් වෙලාවේ. බෑලා නෑ. ඔතන බෙර ඒ කියන්නේ අර බෙර වාදකයෝ ගොඩක් හිටියා මම හිතන 10ක් 15ක්. ඒගොල්ලෝ ඉතින් හදිස්සියේ ඕකේ නැගගෙන ගියා සමායට ඒගොල්ලන්ගේ කාට හරි ගිටාර් එක පෑගුණාද එහෙම නැත්නම් බෙරයක් වැටුණාද ගිටාරේ වැන මොකද්ද උනේ කියලා දැනගන්න කොහොමද ගිටාර් එක ඩැමේජ්. ඒක තමයි ගිටාර් එක අවුට් ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මේක අවුට්ද නැද්ද කියලා හොයාගන්න බෑ ඇහෙන්නේ පෙර මේක ඇත්තට වැදිලා යන්නේ ටීවී එකේ බලපුවම තමයි ගිටාර් එක අවුට් කියලා දන්නේ. ඉතින් ඕක තමයි ඉතින් උනේ. ඉතින් ඇත්තටම මම මේක අවස්ථාවක් කරගන්නවා අපේ ඒ ගායකයා මේ කවුද සංජීව මල්ලිගෙන් සමාව ඉල්ලන්න මට සමා වෙන්න මල්ලි. ඔයාගේ ගීතයට හරි සාධාරණයක් මට කරන්න බැරුව ගියා. මම අවුරුදු 40ක් විතර සින්දු කියලා දෙන මේ ශේෂ්ත්‍රේ කවදාවත් සින්දුවක් වැරදිලා නැහැ මට. මොකද මම සින්දුව රෙඩියලා යන්නේ. සින්දුවක් වැරදින්නේ නැහැ මම හුඟක් කොළ බලාගෙන කියන්නෙත් නැහැ සින්දු. මතකෙන් කියන්නේ මට හතර පහ පාරක් අහපුවම සින්දුව මතකයි. එදා උනේ එහෙමයි. ආ එදා උනේ එහෙමයි. එදත් එහෙමයි උනේ එහෙමයි. ඉතින් මම අද ප්‍රසිද්ධියේම මල්ලිගෙන් සමාව ඉල්ලනවා සින්දුවට අසාධාරණයක් වීම ගැන. මට ඒකට සමා වෙන්න මල්ලි සංජීවට කියන්න. ඒ වගේම අපි දාබ රසිකටත් මතක් කරමු ආදරේ වැඩි වුණාමත් ඇයි ඒක එක දේවල් කියවෙනවා ලියවෙනවානේ. ඉතින් එක එක මොකක් හරි දෙයක් පිටිපස්සේ අපි නොදන්න ඔයගේ බොහෝ කාරණා තියෙන්න පුළුවන්. ඒ ඉඳේ මොනවා වුණත් සුදත්නාවල ගේට තියෙන ආදරේ බිඳුවක්වත් අඩු වෙලා නැහැ. මටත් තුමුණා තිබ්බා මොකද්ද උනේ කියලා ඇත්තටම අහලා රටට ඒක කියන්න දැන් ඒක දැනගත්තා. ජය පරාජය කියන එක හරි හුරු වෙනේ වරදිනවා හරියනවා ජීවිතේ එහෙම තමයි. දැන් මම එන්නේ යන්නේ ක්‍රිකට් වලට මේ මොකද ක්‍රිකට් කියලා කියන්නේ ඊරයත් බැලුවා. ඔව්. විලාසිතාවක් දිනනවා පරදිනවා. හැබැයි ඉතින් කෙසේ වෙතත් ජයග්‍රහණයේ පරාජය කෙසේ වෙතත් අපේ ක්‍රිකට් කණ්ඩායමත් එක්ක අපි ඉන්නවා ලංකාවේ අපි එහෙම තමයි අපේ කණ්ඩායමට ආදරේ. වර්ල්ඩ් කප් එකක් කියලා කියන්නේ ක්‍රිකට් වල තියෙන එකම දේ නෙවෙයි ඕන තරම් තරඟ ඉස්සරහට තියෙනවා. ඒකට සුබ පතන්න තමයි අපිට තියෙන්නේ අපේ ක්‍රිකට් කණ්ඩායමත් එක්ක මුළු රටම අපි හැම තප්පරයකම ඉන්නවා කියන කාරණා මතක් කරනවා. ඉතින් ක්‍රිකට් වෙනුවෙන් ලස්සන ගීතයක් නිර්මාණය වෙනවා. මට සින්දු කියන්න කලින් ඒක මගේ නෙමෙයි නෙල්සන් නෙල්සන් වාස්කේ. එතකොට නෙල්සන් වාස්කේනත් කතා කරන කාරණාවක් තියෙනවා. අපි ඒක සින්දු ඉවරලා කතා කරමු. හැබැයි අපි ආසයි ඔයගේ හැටිගේ සින්දු අහන්න මේ ක්‍රිකට් ටීම් එකකටත් ඉතුරු තරඟ ජයග්‍රහණය කරන්න. එහෙම මතක නැහැ මම කියන එක නෙමෙයි මට එක වර්ස් එකක් වගේ. ඔව් කියමු. අපි නෙල්සන් ගැන කියලා ඉන්නවද මල්ලි? අපි සින්දු ඉවරලා එක වෙනම කතා. සින්දු රයිට්. එහෙනම් මට පොඩ්ඩක් හිටගෙන කියමු. හරි. ඒකේ මූඩ් එකේ හැටියට පොඩ්ඩක් හිටගෙන ඉන්න ඕනේ නැත්නම් මේ ඉඳගෙන හතන්දරේ අමාරු වෙනවා. වර්ල්ඩ් කප් එකේ මැච් ඉතුරු මැච් හැම එකක්ම T1 එකෙන් එවැගේම TNL නාලිකාවෙන් බලන්න පුළුවන්. ඒ කාරණාවත් මතක් කරනවා. ඔව්. ක්‍රිකට් ක්‍රීඩාවක් ජය පෙරදුම කියන එක පොදුයි. I think දිනුවත් පෙරදුනත් අපේ ටීම් එකත් එක්ක අපේ කණ්ඩායම ටීම් එක අපේ අපි ඉන්නවනේ කොතර රටට කීර්තිය ගේන්න අපේ ක්‍රිකට් කණ්ඩායම ඉතුරු තරඟ ජයග්‍රහණය වෙන්න කරන්න ශක්තිය ලැබේවා කියලා අපි සින්දු අහමු. මේ ක්‍රිකට් වෙනුවෙන් නිර්මාණය වෙච්ච මං පෞද්ගලික හරි කැමති සින්දුවක්. හරි. වර්ණ සංගීත කණ්ඩායමත් එක්ක අහමු අපි. දාට කොල්ලෝ ශානියමයි කියලා අරවට මල් මාල දානවා. ඒකත් එකක් අයියෝ ඇරතුනාම ගොයියෝ මොකද්ද මේ කලේ අහනවා. දිනන දාට කොල්ලෝ ශානියමයි කියලා අරවට මල් මාල දානවා. ඒකත් එකක් අයියෝ ඇරතුනාම ගොයියෝ මොකද්ද මේ කලේ අහනවා. ජය පෙරදුම දරා ගන්න හිතට ශක්තිය අපි දන්නවා ඔබ හැමටත් තියෙන විත්තිය. පියා ගන්න ලබා ගන්න ලබා ගත් ජය
ඉස්සරහට තල්ලු කරමු අපේ කට්ටිය පුංචි කොල්ලෝ නියමයි ලෝකේ නමක් හැමුවයි අපේ ගීත උපහාරය ඒ විරුවන්ටයි දිනන දාන්ට කොල්ලෝ ෂා නියමයි කියලා කරවට මල් මාල දානපා ඒකත් එකක් අයියෝ අරතුනාම ගොයියෝ මොකද්ද මේ කලේ අහනවා දෙන මලි තව පාරක් දිනන දාන්ට කොල්ලෝ ෂා නියමයි මොකද්ද මේ කලේ අහනවා මොකද්ද මේ එහෙම නෑනේ නේ කට්ටියම මොකද්ද මේ කලේ හරි මොන දේ කරා ජයග්‍රහණය පරාජය කියන්නේ පොදු දෙයක් ඉතින් ටීම් එක දිල්ල යනකොට එයාපෝට් යනවා වගේ මගේ දැන් සුදත් ඇයි ටීම් එක පැරදිලා යනකොටත් අපි පුරුදු වෙන්න ඕනේ එයාපෝට් එකට ගිහිල්ලා ඒගොල්ලොන්ගේ පිළිගන්න ඊතර ශක්තියක් දෙන්න පුළුවන් නම් මේ පාර අපි ඒක ඒක කරමු ඒක පටන් ගමු හොඳයි සින්දුව ලිව්වේ සින්දුවේ ඔරිජිනල් ගායකයා සින්දුව මියුසික් කරේ නෙල්සන් වාස් කියලා කියන්නේ සම්ප්ලව බෑන්ඩ් එක ඇතුළේ වෙනම චරිතයක් සින්ද දෙනෙනවා මොහොතේ ළඟ ඉන්නවා වාගේ සිහියට එනවා තනියානේ වැතිර ඉන්න අතරේ හීනෙන් පේන හැබහින් වාගේ නෙත් වැසෙන ගානේ ඔබ හිමි කරගන්නට මානම් කලපින් මදි වාගේ වෙන්වීලා ඉන්නට බෑ ඔබ නැත්නම් වෙන කෙනෙක් එපා වෙන්වීලා ඉන්නට බෑ ඔබ නැත්නම් වෙන කෙනෙක් එපා ඉතින් මේක ලිව්වේ කවුද දන්නවද ලිව්වේ ඔයා වෙන කවුද ඔව් ඉතින් මම හිතන්නේ මම ෆස්ට් ටයිම් මේක කිව්වේ මේ සිරසෙම ප්‍රෝග්‍රෑම් එකකට කලින් ඔව් මට වුණා වුණේ අර සොමියට බරට කිව්වට විරහවත් කියන්න පුළුවන් පුළුවන් ඇති දන්නේ නැහැ හරි එවිසරේ වාඩි උසත්තයි දැන් අපිට නෙල්සන් වාස් කියන සුවිශේෂී චරිතය ගැන කතා කරන්න ඕන සම්ප්ලව කිව්වහම මේ වෙද්දි මතක් කර තුන් දෙනෙක් ඉන්නවා නිල්වන් කුසූරිය සුදත් නාවලගේ සහ නෙල්සන් වාස් නෙල්සන් වාස් මේ දවස්වල අසනීප වෙලා රෝහල් ගත වෙලා ඉන්නේ අපි ඉක්මන් සෝය ප්‍රාර්ථනා කරමු වැඩි විස්තර සුදත් අය දන්නවා ඇති ඔව් මෙන්න එයාව දකින්න අපි ආස විදිය අපි දකින විදිය ඔව් වේදිකාවේ මිනිස්සු ඇඉන්නවා හොඳින් ඉන්නවා හොඳින් ඉන්නවා හොඳින් හොඳින්ම නෙමෙයි එයාට තියෙනවා මේ හට් ඇටැක් එකක් ඇවිල්ලා තියෙන්නේ ඉතින් එයා බයිපාස් එකකට ගන්න ඕනේ කියන්නේ ඕපන් සර්ජරි එකකට ඉතින් ඒ ඕපන් සර්ජරි එකකට ගන්න තාම මේ ටෙස්ට් කිහිපයක් යන අවස්ථාවක් තමයි තියෙන්නේ ඒක සර්ජරි එකකට ගන්න අවශ්‍ය කියන්නේ පසුබිම හැදෙනකන් තාම තියෙන සර්ජරි එක තාම කරලා නැහැ හොඳයි මගෙන් දැන් නෙල්සන් අයියා පිනවීමේ පින කියන එක ඔබට තමයි මේ රටේ වැඩිපුර ඇත්ති කියලා මට හිතෙනවා මොකද ඔබේ හඬට තමයි මේ රටේ අවුරුදු 40ක් තිස්සේ කවුරු හරි වේදිකාව විස්තරහන් නැටුවා නම් වැඩිම වෙලාවක් ඒ ඔබේ කඩහඬට ලංකාවේ ප්‍රසංග වේදිකාව වැඩිම වෙලාවක් සින්දු කියප කෙනා තමයි නෙල්සන් වාස් ඉතින් ඒ පිනවීමේ පිනෙන් ඉක්මන් සෝය ලැබේවා ආයෙත් අපිට අර හැඩයට වේදිකාවේ දකින්න ලැබේ අර හැඩයට අර සද්දෙට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සුවතයි චෝදනාවක් තියෙනවා චෝදනාව. ඔව්. ඔයා දන්නවද දැන් අපි ඉස්කෝලේ යන කාලේ පොකට් මනි හැම හම්බුණා මොනවද කරේ කියලා. පොකට් මනි හම්බුණාම හුඟක් මම නම් මේ කැසට්ස් ගත්තා වගේ එකක් මතකයක් තියෙනවා. මම ඒ කාලේ බොබ් මාලගේ කැසට් ටොඩක් ආවේ. අපිත් කරේ ඒකම තමයි. අපි ගත්තේ මෙන්න මේවා. හරිද? දැන් මේවා සල්ලි දෙත්. වැඩි ඕකේ ඕවලි මට හම් වෙලා තියෙනවද දන්නේ නැහැ. කියන්නේ තියෙන කවු කපුගේ දැන් මෙතන කපුගේ රොයි පීරිස් ආත්මාන චේටික තමයි තියෙන්නේ මගලක තව තියෙනවා ගොඩක් තියෙනවා මේ ගණාවේ 3-4යි මේ කැසට් වල ෆොටෝ ටිකක් තියෙනවා මොකද සම්ප්ලව කැසට් කියන්නේ ඒක කාටවත් ආයි කරන්න බැරි වැඩක් නේ මේ ෆොටෝ ටිකක් තියෙන ෆොටෝ ටික බලලා මම කතා කරමු මේ 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 මට දැන් දැනගන්න ඕනේ මේ හැම කැසට් එකකම පිටිපස්සේ සුදත් නාලගේ කියන නම තියෙනවා ඔව් මොකද්ද ඔයා කරේ මම ඇවිල්ලා සවුන්ඩ් ඉංජිනේරි කියන්නේ සවුන්ඩ් මික්සින් කරේ මම ඔය හැම එකේම නේ හැම එකේම මේකේම නෙමේ සෑහෙන ගාන බට් අපි 200 ගානක් වගේ ගහලා තිනවා
මම දැන් 175ක් විතර මම කරේ. ඉස්සරහ ආවා 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 සම්ප්ලව සම්ක ටීඑම් ජයරත් දාවා කිව්වා විද්‍යා අපි අර කන්න බොන දෙන සල්ලිවලත් ගිහලා කැසට් ගන්න ගත්තා. ආ ඒක ඉතින් අපි කරලා තියෙන්නේ ඒ කාලේකම. ඔය හොයාගන්න පුළුවන් ෆොටෝ ටිකක් තමයි මම දාගත්තේ. ගොඩක් අයට මේ ප්‍රශ්නයක් තියෙනවා අයියේ කොච්චර මේ කැසට් කරාද කියලා. ඔව් වාට මතකයක් මට මතක දැන් මගේ ගාව මේ 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 කවර්ස් තියෙනවා. ඒ කියන්නේ මේ CD කවර් CD කවර 200 ගානක් තියෙනවා 210ක් විතර වගේ ඊට වඩා තව කරන්න නැති ඒ කියන්නේ අපිට ඔව් ඒක ලිස්ට් එකක් තියෙනවා අපි ඒකත් ඔහොම බලමු ආයෙද සමහර විට මොන හරි පොඩි පොඩි අරදීම් තියෙන්න පුළුවන් කීයද ලිස්ට් එකේ තියෙන්නේ ඊතර තියෙනවා 384ක් මගේ ආම් ඔව් ඒ කියන්නේ ආඩිස් බැක් ඉන්නු නන් ස්ටොප් ඔක්කොමත් එකතුව අපි ගොඩක් ඉලක්කම් ටික බලාගෙන බලාගෙන යමු හැබැයි ඉතින් මොකද්ද කැසට් එකේ තියෙන හැබැයි මෙහිමයි ගණේෂ් ඔගේ මං කියන්න ඕනේ මොකද ඔය 300 ගානක් අපි ගහලා නැහැ ඇත්තටම ඕකේ තියෙනවා මේ ව්‍යාජ කැසට්ස් උත් තියෙනවා. ඒ කියන්නේ අපේ නම යූස් කරලා දාපු කැසට් තියෙනවා. ඒකයි 300 ගානක් තියෙන විදියක් නෑ 250ක් විතර තියෙයි. අඩුවක් තියෙයි. මං ගාව 210ක 15ක මේ කියන්නේ මතකයන් තියෙනවා කවර්ස් තියෙනවා. අනිත් ඒවත් පොඩ මිස් වෙන්න පුළුවන්. 300 ගානක් කියන්නේ ඒ දවස්වල අපේ නම යූස් කරලා වෙන වෙන බෑන්ඩ්ස් ගහලා දාපු ඒවා තියෙනවා. ජෝතිපාල මහත්මයාගේ කැසට් මං හිතන්නේ 30ක් විතර තියෙනවනේ. අපි කැසට් තුනයි ගැව්වේ. ආ. ඔව්. ඒ කැසට් තුන මම මික්ස් කරේ. එතන ඉහළ සන්ෆ්ලවර් ගහලා නැහැ වෙන කිසි කැසට් එකක්. කොපි ඇවිල්ලා තියෙනවා ඒ කාලේනේ. ඔව් ඒ කියන්නේ ඒ තුනෙන් පස්සේව සේරම මේ වෙන කවුරු හරි ප්ලේ කරලා අපේ නම දාලා ගියා. කරපු දේලා. එහෙම දේවල් තියෙනවා. අපි ඔය පස්සේ ඒ කාලේ ලෙව්වේ නැහැ එළවන්න කාලයක්. දැන් කාලේ කියනකොට අහන්න ඕන එළි වෙනකන් ෂෝට් ගහලා ඔව් සින්දු ප්‍රැක්ටිස් කරලා කොහොමද අපේ කැසට් දෙසි ගානක් කරේ හරි විශ්විතයි මේක. ඔව් දැන් ෂෝ එක ගහලා ස්ටුඩියෝ එකට යනවා. කොහමරි අපි දවසකට කැසට්ස් දෙකක් විතර ප්ලේ කරනවා. ඒකේ ඒකේ කියන්නේ ග්‍රැටිටියුඩ් එක කියන්නේ වැඩි වැඩි මොකක්ද ඒකට කියන්නේ? වැඩි මෙව්වා එක යන්න ඕනේ. ඇන්ටන් පෙරරටයි රොෂාන් පෙරරට. ගෞරවය. ගෞරවය ගෞරවය. ඒ කියන්නේ ඇන්ටන් තමයි සේරම සින්දු ටික වෙනස්සන අල්ලලා කෝඩ්ස් දාලා ලෑස්ති කරනවා. කීබෝඩ්ස්. ඔව්. කීබෝඩ්ස්. එතකොට රොෂාන්ගේ අපි ස්ටුඩියෝ එක ලෑස්ති කරගෙන අපි ඒ වෙලාවේ සින්දුව ගහන විදිය ප්ලෑන් කරනවා. මේ ගෙදරින් ප්ලෑන් කරගෙන ඉන්නේ නෙමෙයි. ඒ වෙලාවේ සින්දුව පොඩ්ඩක් දැම්මා දාලා අහනවා දැන් අපි ඒකම ඒකම ගහලා වැඩක් නැහැ නේ. ඒකම ගහන්න ඉතින් ඒක ඕන තරම් තියෙනවා රේඩියෝ වල තියෙනවා කැසට් වල තියෙනවා. ඉතින් අපි පොඩ්ඩක් වෙනස් වෙන්න ගහනවා. අපි ඒක කට්ටියම කතා වෙලා මේ එක්කෙනෙක්ගේ මතයක් නෙමෙයි. අපි සේරම කතා වෙලා ඒක තමයි මම කිව්වේ බෑන්ඩ් එකක සාමූහිකත්වයේ තියෙන්න ඕනේ කියලා. ඒකයි පවුලක් කියන්නේ. ඒකයි පවුලක් කියන්නේ. එතකොට අපි කාගේවත් තනි තීරණයකට නෙමෙයි සින්දු ගහලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් මම අයිඩියා එකක් දුන්නත් අර කට්ටියත් ඒකට ඕකේ. ඒගොල්ලෝ අයිඩියා අපි ඒ කියන්නේ අපි ඕකේ වෙලා තමයි සින්දුවක් ප්ලේ කරන්නේ. කාගේවත් හිත රිද්දගෙන වැඩ කෙරෙලා නැහැ. ඒක තමයි සන්ෆ්ලවර් අමරණීය වෙලා තියෙන්නේ. දෙකේ තිබිච්ච වෙනස. සහ අමරණීය වෙලා තියෙන්නේ. ඒකයි. කැසට් කියනකොට සත් අය දැන් මේකට අමතර කාරණාවක් තියන්න ඕනේ. ලෝකේ පුරාම අවුරුදු 30 40ක් තමන්ට ඕන සින්දුවක් ගෙදර ඉඳන් වාහනේ නැමන් එහෙම කැසට් වලින් ඉන්නේ. එතකොට රේඩියෝ එක තිබුණා. දැන් රේඩියෝ එක හැදුවේ කවුද නිර්මාණය කරේ කවුද කිව්වොත් මාගෝනි කියලා හැම කෙනෙක්ම දන්නවා. කැසට් එක يعني කැසට් පීස් එක කියලානේ අපි කියන්නේ කැසට් පීස් එක හදපු කෙනාවත් අපි පෙන්නමු. එයාගේ ෆොටෝ එකක් තියෙනවා නෙදර්ලන්ඩ්ස් ජාතිකයේ ලෝටන්ස් එතුමාගේ නම මෙන්න මෙතුමා තමයි කැසට් එක ලෝකෙට නිර්මාණය කරලා දුන්නේ. ඉතින් අර සම්ප්ලව කැසට් ගැන කතා කරනකොට යවත් මතක් කරන්න හිතුවා 2021 අවුරුද්ද. ඒක ඇත්තට මම දන්නේ හොඳයි ඒක අද දැනගත්තේ. 2021 ඒ ජීවිතෙන් සමු ගන්නවා. නෙදර්ලන්ඩ් ජාතිකයේ ක්ලෝටන්ස් තමයි කැසට් පීස් එක නිර්මාණය කරන්නේ. ස්ටේජ් එකට ගියාම මේ මොන ගායකයාවත් මොන ගායිකාවත් ප්ලේ කරන්න එපයි. පෞද්ගලිකවත් යදිනේ ප්ලේ කරන්න අස ගායක ගායිකාව හෙවිනවා. ඔව් ඒ කාලේ ගායකව ගත්තොත් ඈ ඉන්ද්‍රාණි අක්කා එනවලට ආසයි. ගායිකාවන්ගේ පැත්තෙන් මම කියන්නේ. ඉන්ද්‍රාණි අක්කා එනකොට ආසයි කියන්නේ මේ සින්දු අපේ කාලේ අපි පොඩි කාලේ නම් අහපු සින්දුනේ. ඇත්ත හරි නීට් වොයිස්. ඒ කියන්නේ හරි ටියුන් වෙලා තියෙන වොයිස් එක. ඒ කියන්නේ මේ গিටාර් එක ගහපම හරියට ඒකට සෙට්. ඉතින් ඉන්ද්‍රාණි අක්කා එනකොට ආසයි. මේ පිරිමි අයගෙන් ගත්තොත් රූකාන්ත, නිහල් ලෙන්සන් වගේ රූකාන්තකෙත් එහෙම ටියුන් වොයිස් එකක් තියෙනවා. රූකාන්ත සාමාන්‍යයෙන් කවදාවත් මට මතකයි හැටියට කවදාවත් ෆ්ලැට් සිං කරලා නැහැ. ස්ටේජ් එකේ අනිත් ගායක ගායිකාවන් ගොඩක් ෆ්ලැට් සිං කරලා තියෙනවා. ඉතින් ඒක කියන්න බය වෙන්න දෙයක් නැහැ. ඒක මේ ලයිව් එහෙම තමයි. ඒ වෙලාවේ යාට දැන් මට අර එදා වගේ තමයි. ඒ වගේ එහෙම වෙන්න පුළුවන්. වෙන්න පුළුවන්. සෙක්ට එහෙම වෙන්න පුළුවන්. ඒ කියන්නේ පල්ලෙහා සමහර ප්‍රශ්න ඇති වෙලානේ හුඟක් අය උඩට එන්නේ.
එක්ක සල්ලි ප්‍රශ්නයක් එක්ක සල්ලි දීලා නැහැ එහෙම නැත්නම් ලිස්ට් ප්‍රශ්නයක් එන්නේ සේරම් බ්ලඩ් බොයිල් වල උඩට එන්නේ එතකොට ඒගොල්ලන්ගේ මේ එහෙම වෙන්න පුළුවන් එහෙම වෙන්න පුළුවන් ඉතින් නමුත් රූකාන්තගේ එහෙම නැහැ ඉතින් මම රූකාන්ත එනකොට ආසයි නියල් නෙල්සන් එනකොට ආසයි මොකද සවුන්ඩ් වලට හොඳ මේ හඬක් සවුන්ඩ් බැලන්ස් එකට හරියට සෙට් ඒ වගේ මේ මේ ඉතින් නවපරපුරේ ගායක ගායිකව ගොඩක් ඉන්නවා ඉතින් එහෙම මම නමුත් අර කිව්වේ අපි අරගොල්ල එනකොට ආසයි කියන එක කිව්වේ ඒ වගේ පුන්සිරිස් වොයිසා මාර්කෝ නීට් වොයිස් එකක් තියෙන්නේ මේ ඒගොල්ලෝ එනකොට තමයි මේ කැමති ඒක පෞද්ගලික කැමති ඒක පෞද්ගලික ඒක වාදනය කාටවත් කරන ඒක ප්‍රශ්නයක් නෑ ඒ වාදනේ කවුරුවවත් ගැව්වා ඒක හරියට කරනවා හොඳයි මේ සුදත් අයියා මේ දේවානන්ද වෛද්‍යසේකර මහත්මයාගේ සිතුවක් කියනවා අපි අහලා තියෙනවා මේ අපේ වර්ණ ඔව් වර්ණ සංගීත කණ්ඩායමේ හර්ෂගෙනුත් ඉල්ලීමක් තිබ්බා අපි ඒකත් කියමු සුදත් අයියා කියනවා ඔව් ඒ නිසා අපි ආපද ඒක ඔව් ඒකේ ඒකේ මල්ලි එක වර්ස් එක දෙපාරක් කියන්නේ එහෙනම් එක වර්ස් එකම ගහමු D වල ඕකේ දැන් මේක තමයි ලයිව් කියන්නේ කතා කරුවා ගැහුවා සතුට විලයි සැපත මලයි නෙළුවොත් මල අතෙන් එකයි සතුට විලයි සැපත මලයි නෙළුවොත් මල අතෙන් එකයි පමාවුණු මල් පරවේ පමාවුණු මල් පරවේ ඉරට යටින් සඳට යටින් ඉරට යටින් සඳට යටින් කාලය පැන යනවා කාලය පැන යනවා ඕ කාලය පැන යනවා ඉතින් ආනන්ද වෛද්‍යසේකර මගේ මිත්‍රයා මතක් කරන්න ඕනේ දේවානන්ද වෛද්‍යසේකර මහත්මයාගේ පුත්‍රයා ඉතින් ඔහුත් මට මොකක් හරි අපි කැසට් එකකට මේක ලයිව් ෂෝ කැසට් ලයිව් ෂෝ කැසට් එකකට දැම්මා ඉතින් ඒ වෙලාවේ මට ලියුමක් දුන්න සුදා බයෙන් එපා මේ කියන්නේ කියලා ඉතින් ඒ වගේ හොඳ මහත්මෙක් මහත්මරු ඉන්නවා හොඳ මහත්තුරු ඉන්නවා හරි මම මේ ප්‍රශ්න කීපයක් අහන්න ටට්ටක් ගාලා උත්තර ඕනේ ඉර වෙනේවත් උත්තර දෙන්න නීල් වල්කුසුරේ ඇරුණාම මම කැමතිම කණ්ඩායම් සංගීත නායකයා කවුද නලින් පෙරේරා නලින් පෙරේරා ඔබෙත් නායක වෙලා හිටියා මගෙත් නායක වෙලා හිටියා තාම අපි ඉතින් හොඳ සහෝදරයෝ සුදත් නාවලගේ ඇරුණාම කැමතිම රිද්ම් ගිටාර් වාදකයා කැමතිම රිද්ම් ගිටාරිස් රණා රන්සිරි ජයවර්ධන මගේ ස්ටයිල් එකටම ප්ලේ කරනවා හරි එතකොට යන්න කැමතිම රට මම ඇත්තටම ඉංග්ලන්ඩ් වලට කැමතියි ඒකේ හේතු කීපයක් තියෙනවා අපේ හොඳ යාළු සෙට් එකක් ඉන්නවා මම සාමාන්‍ය යාළුව ගොඩක් ලන්ඩන් ෆොටෝ එකක් අප්පා කීයක් දිනු අපි මේ ඔය ටෝස් කී ෆොටෝ ටිකක් තියෙන අපි ඒ ටිකක් ඉස්සර කරමු යා හරි මේ මැඩම් තුෂි ඔය මුලින්ම ලන්ඩන් ගිහින් මේ ෆස්ට් ටයිම් ලන්ඩන් ගිහින් 1991 එහේ අපේ යාළුව ගොඩක් ඉන්නවා මේ ඉතමත් මං කිව්වේ වැර සහෝදරයෝ හා සමාන යාළුවෝ ඉන්නවා මේ අතුල්ල මහින්ද ඒ සෙට් එක මේ ලෙබනන් වල ඒත් 1993 මේ ඩුබායි ඒත් 1993 වගේ ටුවර්ස් යන පටන් ගත්තේ දෝහා කටාර වලින් මං මතක හිටියා දෝහා තමයි ෆස්ට් ටුවර් එක මේ ඇමරිකා සම්ප්ලව කියලා පාරක් බෝඩ් එකක් තියෙන එක මේක ෆ්‍රාන්ස් වල ඩිසිලන් මේ ෆ්‍රාන්ස් වයර් ගෝයින් හරි හම්බෙලා තියෙන ෆොටෝ ටික ඔයා ගත්තා මේක කැනඩා නයගරා ෆෝල්ස් මේකත් ආයේ ෆ්‍රාන්ස් නොගේ පුරටවල් තමයි මං හිතන්නේ අඩුනේ ඔව් මේකත් කැනඩා වල ෆොටෝ එකක් අපි ගෲප් ෆොටෝ එකක් ගත්ත හැදී ඔය ඉන්නේ කොම්ලා මෙහෙම ඉන්නේ මම ඔව් තව යනවද නෑනේ ඔය ඇතිනේ ඇති මේ මං කිව්වේ ඒකයි ලන්ඩන් වල අපි හොඳ යාළු සෙට් එකක් ඉන්නවා ඒ කියන්නේ මයි ගහන්නද ඔය ඇත්තටම ඔය අහන්න ඉස්සෙල්ලා මං කියන්නම් අපි මම කොහොමද ෆැමිලි එක පිටින්ම තව අවුරුදු දෙකක් ඇතුළත යනවා අපි 2025 විතරේදී එහෙම බලාපොරොත්තුවක් තියෙනවා බලමු ඉතින් we'll see ලන්ඩන් ඔව් දෙයියෝ කැමති වෙන්නේ ඕනනේ මගේ දුව ඇත්තටම අපි නම් කැමති නෑ බයිකට දුව ගියා එහෙ පදිංචියට දුවයි එයාගේ මහත්තයා එහෙ ඉන්නේ ඉතින් පුතාත් මම ඒකම කියන්නම් වටපිටාවත් එකෙන් මිවරයි එතකොට හරි ෆැමිලි එකේ ෆොටෝ ටිකක් බලමු ආ එහෙමද රයිට් ඔය දුවයි පුතයි ඔව් මගේ බිරිඳයි මේ වෙඩින් එකේ ෆොටෝ එකක් එයාගේ
ආස් ජූලයි වල මේ ෆැමිලි ෆොටෝ එක මේ ගෙදර අපේ වයිෆ් ගේ කට්ටිය මොන උතර පියන්තරාවල ගින්න කළු පාට ටී-ෂර්ට් එක ෂර්ට් එකක් ඇඳලා ඉන්නේ මලයා මගේ මම හිතන්නේ අවසාන බර්ත්ඩේ එකේදී ගත්ත ෆොටෝ එක එයා නැති වෙන්න කලින් හරි කියන්න ගියේ දුවත් එහෙ පදිංචියට ගිහිල්ලා ඉන්නේ ඉතින් පුතාත් කරලා තියෙන ලන්ඩන් ලෝ ඉතින් එයාත් තව අවුරුදු දෙකකින් වගේ එහෙට යන්න ඕනේ ලාස්ට් එක්සෑම් එකට එතකොට ඉතින් ඒත් එහෙ දුවත් එහෙ පුතත් එහෙ වුණාම අපි එහෙ ඉඳලා තේරුවන්නේ නැහැනේ ඉතින් අපිත් යා යුතුයි කියන මතේ තමයි මං ඉන්නේ ඒක දැන් ඉතින් ටිකක් අවුරුදු දෙකක් තියෙනවා දුක් බර ආරංචියක් කමන්න මට දැන් පොඩි කරදරයක් යැස්සේ කරන්න හිතුණා මේ අර අනුත් වෙන කෙනෙක්ගේ සින්දුවක් තමන්ගේ විදියට කියන්නේ කොහොමද කියන එකට මට අනු හොඳ උදාහරණයක් තමයි සුදත් නාවලගේ කිල් කියන්නේ මම මේ හදිස්සියේ මේ ආරාධනාව කරන්නේ සම්ප්ලව රෙගේනා ස්ටොප් කියලා කැසට් එකක් ආවා ඒකේ කප්සු හස්කල් සින්දුව මම ප්‍රසංග වේදිකාවෙත් කියනවා අහලා තියෙනවා ඒක කියලා දෙන පුළුවන් කියන චුට්ටක් අපිට ඒක කියන්න නීතිමය ප්‍රශ්න නැහැ නේ මොකද පෙරුම් පුරාගෙන අනන්ත බාධක දුක් පීඩා විඳ ඇතිද පවෙන් පවය යන මං සලකුණු දැක ඔබව සොයා ආවා සිරසට ඔබව සොයා ආවා තව එකක් තියෙනවා ඈ තව එකක් මියුසික් මුකුත් එපා මට අයියාගේ හඩ පෞරුෂය අහන්න ඕනේ වඳුර සින්දුවේ වර්ස් එක මියුසිකුත් නැතුව කොහොමද මියුසික් දාන්නේ පොඩක් කියන්න බලන්න අර গিටාර් එක පාවිච්චි කරද්ද ඔන්න ඒ වැඩ බලපල්ලා ආ ඒකනේ මගේ මේ වැඩ බලපල්ලා මේ කී පණ්ඩිත වඳුර නැට්ට කොටේ ඇතුලේ දාලා ලී ඇබ ඇදලා ගත්තා අයි අයියෝ අම්මෝ අයියෝ එතකොට අම්මම්මම්මම්මම්මෝ උගේ නැට්ට හිර වුණා වඳුරගේ නැට්ට හිර වුණා ඌයි මේ මේ කාලේ ජීවිතේ ඒ නැට්ට හිරවනම වෙන සද්ද ආයි කියන්නේ ඌයි මේ දැන් මේ ජීවිතේ සෑහෙන කාලයක් ගියලා ගොඩාක් දේවල් කළා ජීවිතේ මේ ආපස්සට කල්පනා කරනකොට ජනප්‍රියත්වය මුදල් ආත්ම තෘප්තිය මේ සියල්ලත් එක්ක සම්බරව ගත්තාම තෘප්තිමත්ද ජීවිතේ හැම දෙයක් ගැනම අපෝයෝ ගොඩක් තෘප්තිමත් ජීවිතේ මිනිහෙකුට ලැබෙන්න තියෙන හැම දෙයක්ම ලැබිලා තියෙනවා ඒක දෙවියන්ගෙන් ලැබිච්ච gift එකක් හුඟක් අය කනස්සල්ලෙන් ඉන්නේ අපි කනස්සල්ලෙන් ඉන්නේ කවදාවත් කනස්සල්ලෙන් ඉන්නේ සමහර විට බර්ස් එකේ සතයක් නැති යන වෙලාවලුත් තියෙන ඒත් කිසි කනස්සල්ලක් නැහැ මොකද හැන්දෑවෙද්දි හොයන්න පුළුවන් හෙට වෙද්දි සල්ලි හොයන්න පුළුවන් ඉතින් ඒ වගේ නොලෙජ් එකක් දෙයියෝ අපිට දීලා තියෙනවා ඉතින් ඒහිඳ කිසි දෙයකට සැලෙන්නේ නැහැ කිසි දෙයකට බයත් නැහැ ඕන දෙයකට මුණ දෙන්න රෙඩි අවුරුදු 40 ගානක් ආදරය කරපු කතා කරපු කැසට් අහපු ලියුම් එවපු අදටත් කෝල් SMS එවන ලොකු රසිකාගාරයක් ඉන්නවනේ ලංකාව ඇතුලේ සම්ප්ලවස්සන්ට සහ සුදත්නාවලගේට එයා ඒ වෙනුවෙන් යමක් කියන්න පුළුවන් ඔව් ඒ වෙනුවෙන් කියන්න තියෙන්නේ ඒගොල්ලෝ මට ආදරය කරා හා සමානම මම ඒගොල්ලන්ට ආදරෙයි ඇත්තටම ඒගොල්ලෝ අපිව බාරගත්ත හින්දා තමයි අද මේ තත්ත්වෙන් ඉන්නේ සන්ෆ්ලව කියන සංගීත කණ්ඩායම ඊට අදාළ පුද්ගලයෝ මම රසිකයන්ගේ ආදරය නිසා තමයි අපි මෙතනට ඇවිල්ලා තියෙන්නේ ඉතින් ඒ හැමෝටම පෙරලා අපිත් ආදරේ ඒක වෙනසක් වෙන්නේ නැහැ ඒ ආදරේ හදවතේ තියෙනවා හැම ගැඹුරුම තැන සම්බලව වෙනුවෙන් ඉල්ලයි ප්‍රමුඛ සුදත් අය වෙනුවෙන් තියෙනවා. ඉතින් ගොඩාක් ස්තුතියි. පැයකමාරක් ලස්සන කරන්න ආවට පාරමාරක් ගියා. පැයකමාරක් ගියා. මොකද මියුසික් කරන අයට උදේ වෙන්නේ 11ට 12ට. අද කී දේ නැගිට? අද නැගිට 4:45 වගේ වෙද්දි නැගිටා. මම නැගිටලා රෙඩි ලෑස්තිලා මම මේ කෝල් එකක් දුන්නා. වෙලාවට ආවා. වෙලාවට ආවා මාව රැගෙන ආපු අපේ රියදුරු මහත්මයා. වෙලාවට ඇවිල්ලා තිබුණා වෙලාවට මම මෙතනට 7:25ට බැස්සුවා 7:25 නෙවෙයි 6:25ට බැස්සුවා දැන් අපිට අදට වැඩ ඉවර කරන්න වෙලාව ඇවිල්ලා තියෙන සත්තයි ආයෙත් තැන්කියු
අවුරු දෙකට වැඩි කාලයක් ඉන්න කියන ආරාධනාව තමයි ඉතින් අපිට සිකේ විදියට කරන්න තියෙන්නේ. දෙයියන් කැමති. එතකොට මේ සම්ප්ලව සංගීත කණ්ඩායම නෙල්සන් වාස්ම ලියලා සංගීතවත් කරපු සුදත් නාලෝගේ ගායනා කරන ලස්සන සින්දුවක් තියෙනවා. මේක සම්භාව්‍ය සින්දුවක් වෙන්න තිබ්බා ඒ ගණයේ ගායකයෙක් කිව්වනම් කොහොමවත් අපි හැමදාම ජීවිතය ආසාවල් පස්සේ දුවනවා. අන්තිමට දුක තමයි ඉතුරු වෙන්නේ. බුදුන් වහන්සේ කියලා තින්නෙත් ඒ කාරණාව තමයි. ඕක සින්දුවක ටිකක් වේග රිද්මයට කියවලා තියෙනවා අපි ඒක හම් ස්ටයිල් එක. මේක නෙල්සන් ලිව්වේ නෙල්සන්ගේ මෙලඩි එක. ඉතින් මේකෙත් මොනවාද කියන්නේ මේවා එක වැඩි ගරුත්වයක් නෝ නෙල්සන්ට. අපි මේ මේ කැසට් එකේ නමින්ම කැසට් එකක් ඉදිරිපත් කරලා තියෙනවා කියන්නේ ආශා ගීතේ නමින්ම ආශා කියලා. ඉතින් ඒක තමයි සින්දු. ඉතින් මම මේ අවසාන මේකෙන් ඉවර වෙනවනේ ගණේෂ්නේ. ඉතින් ගණේෂ් බොහොම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව දුන්නට. මම ඇත්තටම ඔයා කියපු ගමන් මම කැමති වුණේ මුකුත් නෙමෙයි. මට අර අර පරණ අර ප්‍රශ්නේ පොඩ්ඩක් මේ හරියට කියලා දෙන්නත් ඕනේ. ජනතාව දන්නෙත් නැහැ. අර මල්ලිගෙන් සමාවිල් ගන්නත් ඕනේ. ඒ හින්දා තමයි මම ටග් ගාලා ඔයාලට හරිය මම එන්නම් කියලා. ඉතින් ඉස්සරත් එහෙමයි අපි ඕගොල්ලෝ කතා කරපුවාම අරින්නේ නැහැ. සිරස අපිත් එක්ක ඉඳලා තියෙනවා. මම හිතන්නේ සිරස පටන් ගත්ත දා ඉඳන් සන්ෆ්ලවර් තමයි ප්ලේ කරලා තියෙන්නේ. ලයිව් ෂෝ එක ස්ටාර්ට් කරේ සිරස රේඩියෝ එක 24 පැය පුරාම කරද්දිත් අපි හිටියේ MTV එකත් MTV එකේ කාලේ ඉඳන්ම අපි හිටියේ. ගහයි පොත්තයි වගේ. ඈ ගහයි පොත්තයි වගේ. ඉතින් සිරසට ජය වේවා. ප්‍රියන්ත විජේසිංහව මතක් කරනවනේ මගේ ගමේ මිත්‍රයා. ආ අපේ කාලේ මිත්‍රයා. ඒ වගේම අපේ කැමරා ක්‍රූ එක and අපේ මේකප් ආටිස්ට් අවුරුදු 15ක් විතර මාව මේකප් කරලා තියෙනවා. සියලු දෙනා මතක් කරලා සියලු දෙනා මතක් කරලා ආශාවන් ගැන ආශාවන් ගහගෙන වර්ණ බෑන්ඩ් එකත් මතක් කරලා එහෙනම් මේක ගැහුව ගෙදර ගියා. එහෙම තියෙනවා. ජීවිතේ දෙන්න තවත් ලස්සන දේවල් තියෙනවා. දිගටම රැඳිලා ඉන්න සිරසරයත් එක්ක අපි ආශාවල් ගැන ආශාවෙන් ගහමු. සුදත් නාලෝගේ ගැහමු. හි උපදින ආශා ආශා මිනිසා දිනවන ආශා ආශා නොසන්සිදන මේ ආශා ආශා නිමක් කිමක් නැති ආශා 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 හිතෙහි උපදින ආශා ආශා මිනිසා දිනවන ආශා ආශා නොසන්සිදන මේ ආශා ආශා නිමක් කිමක් නැති ආශා 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 නිවන කරාගෙන යනවා මිනිසා ආශා 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 හිතෙහි උපදින ආශා ආශා මිනිසා දිනවන ආශා ආශා නොසන්සිදන මේ ආශා ආශා නිමක් කිමක් නැති ආශා 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 ඕ ආශා